ස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදා මහා සංගසරනයමි නමස්කාරවේවා තුනුරු තිස්සාරණ සාරනයාමිසාදුසාදු පින්වත්නේ අද පුසුන් පොහය දවසේ. අවිශියලු දෙනාම, විශේෂයම කෙලෙහි ගුණ දන්නා දක්නා අය වශයෙන් අපට අද වගේ දවසක අපගේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය මේ ලංකාදවී පේටරැගෙන වැඩිය. මිහිදු මහා රහතන් වහන්සේට නමස්කාරවේවා සාධසා අද දවසේ ඔබ ඉගෙන ගන්නේ දාමිහිදු මහරහතන් වහන්සේ ලංකාවට මතකෙන් දරාගන වැඩිය උතුම් බුද්ධ දේශනා මහත් රාශයෙන් ඉතා කුඩා දේශනාවක් ශ්‍රවනය කරන්න මෙතුමාරාදන් වහන්සේ ලංකාවට නිර්මල ධර්මය අර්ගෙන වැඩිය. නිර්මල ධර්මයෙන් පුද්ගලයක් කෙළුටු කරයිද නිර්මල කරයිද. නිර්මල ධර්මයකින් පුද්ගලයක්ව නිර්මල කරනවා. කිළිටු ධර්මයකින් පුද්ගලයෙක්ව කිලිටි කරනවා. ඒක එක තියෙන ස්වභාව. රාගදදේශ මෝහ උපද්ධවන යමක් ඇත්නං ඒක කිලිටි ධර්මයක් ද නිර්මල ධර්මයක්ද. ඒක කිලිටි ධර්මයක්. එතකොට යම්ධර්මයකන් නූපන්ට්‍රාගදේශ මෝහ වැඩිනවනං. උපන්ත්‍රාගදේශ මෝහ ප්‍රහණය කරගඩත් බැරිනං, කිලුටෙන් කිලුටක් හටගන්නා එක ස්වභාවික දෙයක් යම් ධර්මයකින් උපන්නාවරාග දේශමෝහත් ප්‍රහාණීවෙනවා නම් නූපන්නාවුරාග දේශ මෝහත් නූපදිනවා නම් ඒ ධර්මය නිර්මල වූ ධර්මයක් ඒ ධර්මයෙන් ඒ නිර්මල බව තමයි ලැබෙන්නේ මහිදු මහරාතන් වහන්සේ ලංකාවට වඩිද්ද රජ්ජරුවොත් නැකත් කෙළියට කොහේතගේ දඩයංගියා. එබඳ පරිසරයක් ති බිච්චරටයේ නිර්මල වූ ධර්මයක් රැගෙන වැඩි නිර්මල සිට් ඇති. ඒ මෙහිදු මහරහතන් වහන්සේ ධර්මය දේශනා කරද්දි ඒ එකල හිටිය අපේ මුතුමිත්තුඒ නිර්මල ධර්මය තමන්තුලින් ඉස්පර්ස කරගන්නට දක්සූලින් නෙද්ද දක්ස වුණා මේ ලංකාවේ නිර්මල ධර්මය නිසාම බැබලුුණේ නෙද්ද බැබුණ ඉතිං බුදුරජාණන් වහන්සගේ ධර්මය හඳුන්වා දීලා ධර්මය ගැන කතාබස් කරලා එතකොටදවානම් පිතිස් රජරුවන්න හරී ආසහිතුනා මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ බොහෝකල් පවත්වන්නට ඉති ඇහෝ ස්වාමීනි මේ ශාසනයේ බොහුකල් පවතින්ද පිහිටන්ඩ මේ රටේ වියයුත්තයක්ුමක් කියල ඉතින් කිව්වා එක් තර අවස්ථාවකදී රජතුමනි මේ රටේම දරුවෝ වි මේ තමන්ගේ භාසාාවෙන් පුරුදු කරලා විනය හොඳට සජ්ජායනා කරලා ධර්මාරගේ උපකාරක ධර්ම වන මෙය කටපාඩමෙන් කියන්න දක්ස වනොත් පිටනවාකිවා. අරිට මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සීයක් ලාංකිකරහතන් වහන්සේලා. තූපාරාම මළුවේ විනේ සජ්ජායනා කරද්දී මහාපොළොව පොඩි ධර්වක් වගේ සැලුණා. එහෙම ආරම්භයක් මේ රටේ බුදුසසුනට තියෙනම්. ති බුදුරජාණන් වහන්සගේ ධර්මයදැංගබටත් එදකට මේ ධර්මය කියවදදී ඔබට මතක් වෙන්න ඕනේ මේ අපගේ ශාස්තරන් වහන්සේගේ උපදේශයි මේ අපගේ ශාස්තරන් වහන්සේගේ ධර්මයයි මේ අපගේ ශාස්තරුන් වහන්සේය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දී මේ සසුනේ නායකත්වය කිසිම භික්ෂුවකට පැවරුවාද කිසිම භික්‍ෂුවකට පැවරුවේ නෑ.වෙදකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සට වදාලා ආනන්දය. තතාගතයන්ගේ ඇවෑමෙන් මේ පිරිසට මෙබඳුව දහසක් වෙන්නට පුළුවනි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ අපට නායකත්වයක් තිබ්බා දැන්උන්වහන්සේ පිරිවන් පෑවා දැන් මේ ධර්මය අතීතයට ගිය දෙයක් කිය මේ ධර්මවිනය අතීතයට ගිය දෙයක් කිය කියලා ඔබට හිතන්නට ආනන්දය එසේ නොදක්ක යුතුයි. තතාගතයන් විසින් යම්ධර්මයක් දෙසන ලද්දේද. යම්විනයක් පනෝන ලද්දේද තතාගතයන් වහන්සේගේ ඇවෑමෙන් ධර්මවිනය ශාස්තෘ වන්නේය. ට එතකොට මේ ගෞතිම බුද්ධ ශාසනය පුද්ගලයෙකුගේ භාරහිතියෙන එකක් නෙවෙයි. කාග භාරය තියන්නේ භාද්‍යවතුන් වහන්සේ පනවා වදාල යම් ශික්ෂා පද ඇදද භාග්‍යතුන් වහන්සේ දෙසා වදාල යම් ධර්මයක් ඇද? ධර්මවින්නයේ භාරකාරත්වෙන් තියෙන්නේ ධර්මවිනේ භාරකාරත්වයට යම්තාකල් ශ්‍රාවක පිරිස ගෞරු දක් වයිද යම්තා කල් ප්‍රසංසා කරයිද යම්සා කල් යටහත්වවෙයිද ඒතාක් සසුන්න බබලයි දැ වේ. ඒ බුද්ධ වචනය එච්චරටම ආශ්චරයක. ඒ බුද්ධ වචනයට තිල තියෙන්නේ ධර්ම චක්‍රය චක්‍රය කියන්නේ රෝධය අපි ගත්ත තේකාලය තිබුණ මේ විදීවානන මේවාහනටත් රෝධ කියලා. තේකාලයේ තිබුණේ වැඩිපුර අස්ස කරත්ත. දේකේ තියන රෝධෙට පාලි භාසාාවෙන් කිය චක් සැස්කෘති භාසාාවෙන් කියන්නේ චක්්‍ර සිංහලෙන් කියන්නේ සක එදකට බුදුර රජකෙනකුගේ ආඥ්ඥාවට කියන චක්‍රය කියලා ඒකට කියන මොනචක්‍රය කලද ආ්ඥා චක්‍රය රජ්ජුරුවන්ගේ විජිතය පුරා චක්‍රය ඇවිදි නවා ඒ චක්‍රයේ බල පවත්වනවා රජ්ජරු යම් කිසි නියමයක් කළොත් ඒ නියම රජ්ජරුවන්ගේ අනසක යටතේ පවතින විජිත පුරා ඒ නමේ බල පවත්වනවා එතකොට ඒකට කියන්නේ කා ආඥා චක්‍රය කලද රජ්ජුරුවන්ගේ ආචඥා චක්‍රය බුදුරජාණන් වහන්සේ දස දහසක් ලෝක දහතුව කම්පා කරම උන්වහන්සේ කම්පා කළන්න නොවෙේ. උන්වහන්සේ ඉප දෙන්නකොට බුද්ධත්වයට පත්විද්ධී දම්සක් පැවතන සූත්‍ය දේශනා කරද්දිී පිරිනිවන් පාද්දිී ඒක මේ ලෝක දාතුවට ඔහුලගන්න බෑ. එනිසා ඉල් ලෝක දහතුව කම්පාවෙනවා එතකොට එබඳු ආකාරයට මේ ලෝකයට දැනෙන ආඥාවක් බලපැවැට්‍රීමක් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරපු ධර්මයට තියෙනවා ඒ නිසා ධර්මය ආඥ්ඥාවකින් යුක්තයි එදකොට ඒ ධර්මයට කීනවා ධර්ම චක්‍රය කියලා. රජ්ජුරුවන්ගේ අනපවත්තන්න වැඩපිළියුලට කනවා ආඥා චක්‍රය. භාග්‍යවතන් වහන්සේගේ ධර්මයේ වැඩපිළිවෙලට කනවා ධර්ම චක්‍රය. එදකට ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය තුල්ල හැමතිස්සීම, රජකෙන්නෙකුගේ ආඥාව පැවතුනාවගේ භාග්‍යවතුන් වහන්සේගේ ආඥ්ඥාව පවතින. ති උන්වහන්සේ නොයි කාකාරෙන් මේ ධර්මය විස්තර කරනවා. ධර්මය විස්තර කරද මේ බුද්ධ දේශනාවල නිතර නිතර මොුණගැහෙන වචන හතරක් තිේෙනවා. බුද්ධ දේශනාවල, අපි බොවිට පාලි භාසාාවෙන් බුද්ධ දේශනාව කියවනව නිතර නිතර බුද්ධ දේශනාවල ප්‍රධාන වචන හතර කම්බියුණව භාගතුන් වහන්සගේ දේශනා ගැන මෙන්න මෙහි මයිව හම්බුවෙන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟට පිරිසක්කාව ඒ පිරිස සග පිරිසක් වෙඩ පුළුවනි හෙම නැත්නම් ඔව ගිහි උපාසක උ පාසිකාවන් වෙන්නට පුළුවනි ික්ෂුර වෙන්න පුළලුවනි දෙවිවුර ගුණ න්න පුලොන නොමකේ ඒ දේශනතින ති මෙසේ භාගවතුන් වහන්සේ ඒ පිරිසට සන්දස්සේති ධර්මකරුණු මනාකොට දක්වයි සන්දස්සේති සමාධපේති සමාධංකරවයි සමුත්තේ ජේතිී ත්තජනය කියන වන පුරධුවකක් සමුත්තිී ජීත උද්‍යෝගයට උනන්දුවට පත්කරවයි සම්පහන්සීති සතුටු කරවයි සිත ප්‍රීතිීට පත්කරවයි. එදකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචචනය කියන පිරිසේක කරනවා. තව සූත දේශනාවක් අපට හම්බ වුණ නන්දක සූත්‍රය කියලා ඒ දේශනාවිතියෙනවා බුදුරජාණන් වහන්සේ සංඝයා වැඩසිටි ශලාවට වඩිද්දී නන්දක ස්වාමන් වහන්සේ ධර්ම දේශනා කරමින් සිටිය නන්දක ස්වාාවන් වහන්සේ ධර්ම දේශනා කරමින් සිටියදී දැම් බුදුරජාණන් වහන්සේ ශලාවට වඩිවා. ට ශලාවට වඩින්නේ ශාස්තෘන් වහන්සේ නමක් ද ශ්‍රාවකයෙක්ද. ශාස්තෘන් වහන්සේ වඩිනකොට ශාස්තෘන් වහන්සේට ඇහෙනවා නන්දකයන් වහන්සේ සංඝයාට ධර්මය සන්දස්සේති මැනවින් දක්වයි. සමාධපේතිී සමාධං කරවයි සමුතිය ජීතී මැනවින් උද්‍යෝගයට උනන්දුවට පත්කරවයි සම්පහන්සේති සතුතට ප්‍රීතිීට පත්කරවයි ශාස්තෘරන් වහන්සේගේ ධර්ම ගෞරෝය ආදචර්යයි උන්වහස ශාලාාවට වඩින්නේ සාලා දුොරටුව ළඟ ඒ ස්වාමීන් වහන්සලට නොපිණි හිට්‍රගෙන ඉන්නවා ධර්ම දේශනාව අවසංවන තුරු. භාගිවතුන් වහන්සේ දක්කපු ධර්ම ගෞරවයයි. භාගිවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස දක්කපු ධර්මගෞරව යයි. ඩැන්මේල් මනුසල් ලූකේ ඇතිය කියල හිතන්ද බෑ. කාල දැකෙන දෝගෙන ගහිල්ල පණ විඩේ කියනවා අර ස්වාමන්ාන්සේයට බාධ කල් ලකේ නොවාහද නෙදහා. ආන්න අන්න ස්වාමීී උ වහන්ස කොඩට නවත් අන්න ඕක ආන්න බුදුරජාණන් වහන්සේ බනහාගෙන හිටපුහඇත්තින්නේ වට පිට බලවිින් න්නව එතකට බුදුරජාණන් වහන්සේ වරිනවා දකිනවා දැකගමන් කලබල වෙලා සක්කු මුක්කු වෙලා ට අනි එක්කනට තත්තුු කොල කියෙන හරි ටි න්නන්නම් භාගිතුන් වහන්සේ වඩිනොදැ මියගුලට ඉන්න බෑහි දියට ඇ හීතුව බෑකරගන්න කල බලයන කුත් නෑ ඊට පස්සේ ධර්ම දේශනාව අවසංගනාට පස්සේ බුදුරජාණන් වහන්සේ වඩින වඩිනැට මිස්සාන් වස නැගිටලා භාගිතතුන් වහන්සේට බැඳ වැට වා නන්දකය මෙතෙක්කේලා සිිටගෙන සිටීමෙන් කොන්ද ස්වල්පයක් කකිද්දේ. බලද. අනේස්වාමීනී මං භාගතුන්හසේ වැඩ සිටිනවා දැක්කේ නෑ නන්දක ඉතා මැනවින් ගඔබ ධර්මය දෙසුවේය. සාධ සාධ නම්දකය ඔම මැනවින් ධර්මය දැක්වුවේය සදස්සේෂී මැනවින් සමාධංකරවූයේ සමාධපේෂී. මැනව උනන්දුකරවූයේය සමුත්්‍රේජේසි මැනවින් සතුටට පත්කරවූූේ සම්පහන්සේෂී. ඒ ලෝකයේ අද නෑ. අපි නිහේතමානව පිළි ගතයුතු දෙයක් අදතියෙන කලවලකාරී මනසට, ආඩම්බරකාරී මනසට. ස්වල්පදේනුත් උදංවන කුවාදක්වන මනසට. මේ අල්ප පිනංගිතු මනසට පිහිට ලබාගන්න ඇත්තේත් මේ ධර්මය මයි. වෙනත් ධර්මයක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව නම ආගන්තුක සූත්‍රය. ආගන්තුක කියන වචන තේරුම්මොකක්ද. අමුට්තාා ආගන්තුකයා. මඟද මේ සූත්‍ර මාත්තුකා කරගත්ති සංවිතනිකාය පස්වනිී පොත්ත් වහන්සේගේ පලවෙනි කොට සිතන්නේ මේ සත දේශනායි පරිවර්තින තමයි මං පූජා කලයේ බුදුරජාණන් වහන්සේට ට ඒ සුත දේශනතියෙන්නේ ආගන්තුක සූත්‍රය. මානනී ආගන්තුකාගාරයක් තිබේ සියතාපි භික්වේ ආගන්තුකාගාරක්. විශ්‍රාමික ගෘ්‍රහයක්. ආගන්තුකයන් නවාතැන්ගන්න ගෘහයක්. තත්ත් පුඩත්තිමායන් දිසායන් ආගන්තුව වාසං කප්පේට. එතකට ආගන්තුක දසාාව අපි මෙහෙමකිමු. සාලාවක් තිබේ දොරටු සතරකින් යුතු දොරටු සතර කොහෙතියෙන්නේ උතුරු දිසාව නැගෙනහිර දිසාව දකුණු දිසාාව බටහිර දිසා. එතකොට මේ සියු දිසාාවට එතකොට දොරටු හතරත් තියෙනවනම් ඒ හතරගන්න පාරවල් හතරකුත් තිබේ නම් එතකොට සියු දිසාරෙන්. නැගෙනහිරෙන් එෙන අයත් ඇවිල්ල අරසාලාවී වාසය කරනවා. දකුණින් අය එන අයත් ඇවිල්ල ඒසාලාවී වාසය කරනවා. බටහිරිං එෙන අයත් ඇවිදිින් ඒසාලාව වාසය කරනවා. උතුරින් එෙන අයත් ඇවිදිින් ඒසාලාවී වාසේ කරනවා. ඒවගේීම ඒ ආගන්තුක සාලාවේ කාටවත් තහංචි නැත. ඒ කියන්නේ රජ පවුලික් ශත්‍රී වංසකයුත් ඇවිල්ල ඒ සාලාවේ වාසය කරනවා. බ්‍රහ්මණ වංසිකව ඇවිල්ල තේසාලාවේ වාසය කරනවා වයිශ්‍යකයන් වෙළඳ වෙළඳවන්සිකව ඇවිල්ල තේසාලාවේ වාසය කරනවා ශුද්‍ර කල කියන්නේ කම්කරු කම්කරු පන්තී අයවෙල්ල තිීශාලාවේ වාසය කරනවා ඒකරේ ශාලාව සියලු දෙනාට පොදවස්තුවාක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනිෙනේ ආර්්‍යෂ්ඨාංගික මාර්ගය ඉබන්ඳුවි එකක් මේ ආර්්‍යස්ථාංගික මාර්ගය ඉබන්ධවිකා. කවර දිසාාවකින් ආලාත් කවර කොලේකංආාවත් කවර දිසාාවකංාවත් උතුරෙන් වේවා නැගෙනෙහිරෙන් වේවා දකුණෙන් වේවා බටහිරෙන් වේවා කවර දිසාාවකින් පැමිණියත් ක්ෂත්‍රිය වේවා බ්‍රාක්්මණ වේවා වශ්‍යවේවා ශුද්‍රවිව කොයි අම්ම කුලේකින් පෙමිණියත් ආගන්තුක ගෘහයේ රිසි පරිදි වසයිද. ඒ ආකාරයෙන් ආර්යස්ථාංගික මාරගය මැනෙවින් වඩයිද. මැනෙවින් ප්‍රගුණ කරයිද බහුලව ප්‍රගුණ කරයිද කක්ද පග ක. ආර්යස්ථාංගික මාර්ගය ඒම ප්‍රගුණ කරදදී. යම්ධර්මයක් විශිෂ්ට නෝනකින් පිරිසිඳ දැක්ක යුත්තේද අවබෝධ කරනවා. යම් ධර්මයක් විශිෂ්ටූ නෝනකින් ප්‍රහානය කළ යුත්තේද? යම්ධරමයක් විශිෂ්තූෙන් නෝනකින් අත්දැක යුත්තයේද අත්දැක්ක යුත්තේද එය අදදකිනවා. යම්ධර්මයක් විශිෂ්ටූ නෝනකින් වැඩිය යුත්තද වඩනවා. මෙක දැන් පැහැදිලි කරගන්න ඕනේ. දැන් මෙහම යාළුවෙක් යාලුවයකුට කියනවා යාලුවේ අපි යන් කියලා අපිකම යාලෝ දෙන්නෙක් ඇවිල්ල ශාසනය ඇතුළුවෙනවා. යාකට යාළුවෙක්කු බේරගණ්ඩ ගැනිල්ලන්ද මේටයෙන්නේ දෙදිනාව ධර්මයෙන් බේරෙන එකක්ද. යාලුවකට යාලිුවෙක් බේරන්ද බෑ දෙදිනාටම පුළුවන් මොකෙන් බේරෙන්න්නේද දරම බේරෙන්. එක පවුලයාය බුද්ධකාලි පැවදිවුණ. පැවදුන චූල කාල මහාකාල කියල දෙන්නේෙක් පැවදිවුණා. අයි අමලෝ දෙන්න දෙන්න ඉශ්සර වෙලෙන්ද. විශේෂයම අයය තමයි විශේෂයම වෙලෙහිල දංකරගෙන හිටියා ධර්මය ඇහුවා හැවුවට පස හිතුුණා මේකාහරයන්නේ මං පැවැදිවන්න ඕන ගෙදරග හිල්ලා. ඉදරයි කැමැති වුණේ නෑ එකන හාමිනේ ළමයි කවුරුවත් කැමැතිඋන්න ඒගොල්ලන්නේ විරෝධී මත ඒ කටයුතු පවරල දීලා ආවා. ආවට පස්සේ දන්ඔන්න ආගන්තුක ගෘහයට ආවා මකද්දී ආගන්තුක ගෘහය ආර්යෂස්ථාංගික මාර්ගයේ සිරෙන්ඩ ආවා මල්ලිටි දැන්න අයියගේ අදහසට ආවා. මල්ලිගේ හාමිනෙත් ළමයිනුත් විරුත වුණා. ඒ විරෝධයේ සැලකිවෙ නැතුව දැංආාව ආගන්තුක ගෘහයට ආවා. දැන් දෙදිනාව ආගන්තුක ගෘහයේ ඉන්නවා. අයියා යාගන්තක ගෘහහි නිකං ඉන්නේ නෑ. තිස්කතාවෙන් ඉන්නේ නෑහ. මොකින්ද ඉන්නේ දසකතාවෙන් ඉන්නවා දසකතා කියන්නේ අල්පේච්ච බවතා අල්පිච්ච බව කතාව කියන්නේ අල්පේච්ච කෙන තමාතුනේතිී ගුණ සගවාගෙන ඉන්නවා ලදදයකින් සතුටි වෙලා එතකොට ලදදයින් සතුටෙන් දය නිකම්ම පෙල්ලබෙනවා. තමාතුළ තියන ගුණ ස්වල්පවූ වේවා මහ වූ වේවා ගුණ කාටවත් හඳුනගන්න බැරිනම් කවු දෙයා අල්පේච්චයි මේ අල්පේච්ච බවගන්න තියෙනවා ලස්සන කතාවත් මේ අනුවාධ පුරීවෙච්ච ඒ කාලෙ එක පවුල්ලකින් පුතෙක් පැවිදි වුණ පැවදිවෙච්ච දවසේ ඉඳල වාසය කළේ සිතුල් පහුවේ ඇතු අනුභාධපුරේ ඉඳල සිතුල් පහුට ගැ සිතුල් පහුතියන්නේ කොහේද කතරගම් පැත්තේ එදකොට කාලයාගේ ඇවෑමෙන් දෙමවපපුය කියන්න ගත්ත අනේ ස්වාමණී ඔබහන්සේල් හැමදාෑම කියනවා අපේ පුත්‍රරත්නය සූසය නොය කියලා අප විස්තරමකුත් දන්න නෑ පැවිදි වෙලා මෙිච්චර කලගිය කුරුන්ාන්සික ඉති එහෙනම් මම පුතරත්නයට කියන්නකිලහොම වෙලා වස්කාලේ වස්කාලයම් පසිකව ස්වාමිණී අපටත් මේ කාලේ අපි අපේ වත්ති කොුණේ කුටියක් හැදවා ඉඩ පවේක තැනක මේ වත්වසන ස්වාමණන් වහන්සේ අපි ළඟටත් වඩම්මන්න අපි ධනමාන දෙවා ගුරන්ාහන්සේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ වදාලා පොඩ්ඩිනම සෑහෙන්න කාලයක් නොව මවපියංමු දැක්කෙත් නෑ ගිහිල්ල බහසෑයත් මහබෝධියයක් වැඳගෙන වස්කාලයේ හි ගත කරල වඩින්ට කිව් එහෙමයි ස්වාමීය කියල පොඩිනම පිටත්තුවා දෙැන් පිටත් වෙලා තමක් පැවිදිවිච්ච සේනාසනයට වැඩිය කට අර දෙමවපියූ අඳුන ගණ්ඩ බැහ දිමවපියන්ට පුතා කියලා දෙමවපිය එතකොටකිව මේ පාරබස් පසන්න කවුද මේ පත් කල්ටය නඉති ස්වානදලකව මේ ස්වාමිනාාශක තමයි වලයන්නේ. ඒ ස්වාමිනාසිය අම්පින්න ගිහිල්ල වැන්න හඳලකව ස්වාමීනී අපි කුටියක් හදල තියෙනවා මේ වස්කාලී කුටි වැඩෙන්ට අප දානමානන්න හොඳයි උ පාසකකි. දෙංවස්කාලි තුන්මාසිම දැම් පුතා කුටිය දෙංහර දෙමවපියෝ ධනමානාදී උපස්ථාන කරනවා දෙමාපියන්ට ධර්මය කියනවා. පත්සිවර වුණා. එවරුනාට පස්සේ වැසි සලුවකුත් පූජ කළසිවුරකුත් පූජ කළ. එතකොට මේසිවුරත්තරගෙන මේ පොඩිනම වස් පවාරණය කල්ලා අපහු වඩිනෝ දැ. හිට දැන් වඩින්නේ සිතුල් පවවට සිතුල් පගේ වශසසපු ගුරන්වහන්සේ සිතුල් පවී ව සසලඉවර කරලා පව්වාඩිනවා කොහටද වඩින්නේ අනුරාධපුරයට අතර මඟදි මොන ගැසුුණ. පොඩිනම මවපියෝ දැක්කද දැක්ක ස්වාමීණි. මව්පියන්ට ධර්මෙන් අවාධනු ශාසනා කළාද අවාධනු ශාසනා කලා ස්වාමීණ ස සත්රු ස්වාමීී ස්වාමීණී මට මගේ මෑනියන්සිවරත් වන්නා මංඒක බහන්සේට පූජා කරන කල පූජ කළා. දැගුන්න ගුරු ස්වාමන් වහන්සේ වැඩිය අනරු අදපුරයට. දැන්දිමෝපිය බලංහිටිය පුතාව එක්කගනේවිී. දිමවපී දැක්කත් ස්වාමිහන්සී විතරයි වැඩිය දිවපි අඩාගෙනගේ අනේ ස්වාමීණී අපි දරුවාට මක්කුණාද. ඇයි මෙවරවත් පඩම්මාගෙනාවේ නැත්තේ උපාසක ඇයි මේ තුන් මසක් මුළුල්ලේ වුවටන් කළේ දහම් ඇසුවේ පුතාගෙන් නොහැ. හැබැටේ අපේ පුතාද? මේ උපාසකයේ පුතරත්නේ මට පින් අන්නු මෝදන් කරලා. මේ ඔබජවර මේ මට පිල්ළු ගන්නලා. තකටේ දෙමපයේ පුතාහැරිට පැත්තැහරල වැන්දා. වැඳලගව අනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානං. මගේ දරවාගේ හි සාතගා කියනවාය පුතේ ඔබ අල්පේ ්චයි. අදහි ලෝකයේ නැත. අපපිච්ච කතා සන්තුට්ටි කතා ලද දෙයින් සතුට වීම අසංසග්‍ය කතා එකනෙකාට නොවැලීම පවිවේක කතා තමා තමා තුළ තනිවී සිටීම විරාරම්භ කතා අකුසල් දුරුකිරීමට බලවත් වීරී ඇති කර ගැනීම සීලකතා, සමාධිකතා, පඥ්ඥා කතා විමුති මුටඥා දසන කතා. තර මේවාහන් ලැබුණාර මහා කාලය ස්වාමන් වවාශය තර ආගන්තුක ගෘහයේ. ආර්්‍යස්ථාගක භාර්ගයේ පෝෂණය වෙන්නේ දස කතාවෙන් පමණයි. එතකොට මේ දසකතාව කියල කියන්නේ ගුණධර්මයක්. මේ ගුණ ධර්මය තුළින් අර මහාකාල ස්වාමින් වහන්සේගේ ආර්වාර්ගය වැඩුණ එකවි සම්මාධි්‍යය තිබ්බොත්, සම්මා සංකල්පය ඇතිවෙයි සම්මා සංකල්පය තිබ්බොත්, සම්මාවාචා ඇතිවෙේ සම්මාවාචා තිබ්බොත් සම්මාකම්බන් ඇතිවෙේ සම්මාකම්මන්ධ තිබ්බොත් සමාජිවය ඇතිවේ සම්මාජීවිය තිබ්බොත් සම්මාවායාම ඇතිවෙේ සම්මාවායාම තිබ්බොත් සම්මා සතිය ඇතිවෙයි සම්මා සතිය තිබ්බොත් සම්මා සමාදී ඇතිවේ සම්මා සමාධී තිබ්බොත් සම්මාඥානය ඇතිවේ සම්මාඥානයේ තිබ්බොත් සම්මායමක්තය ධර්මයකින් ධර්මයූ පත්වෙනවා උද්ගලෙක්නවීමේක කරන්නේ මහාකාල ස්වාමනාසේ ධර්මයක් උපද්ද වගන්නවා සම්මාධී්ටිය ධර්මයක්ක උපද්ධ වගත්තට පස ඒ ධර්මය උදව කරනවා ඊළඟ ධර්මය උපද්ද වන්න ඊළඟ ධර්මය උද් කරනවා ඊළඟ ධර්මය උපද වන්න. ධර්මයකින් ධර්මය උපද්ධනවා නම් අධර්මයකින් ආධර්මය උපද්ධනවා ඒ වලකඩ බෑහ ඒ ඒක තියෙන සුභාවයයි දවේශයක් කාවත් ඉන්ද්‍රී අසංවරයක් කාවොත් ඉන්ද්‍රී අසංවරය තුළ තමංගි ක්‍රියාව කිලුට වෙනවා අස ඉන්ද්‍රී අසංවරයේ අධර්මයයි ඉන්ද්‍රීසවර ඊළඟා අධර්මය උපදෙනවා ඒළඟා අධර්මයෙන් ඊළඟා අධර්මය උපදුට මෙහෙම ක්‍රියාවක් නිසා මම මාළඟටට මට බො නිදහස් කරන්න පුළුවන් කියලා ලෝක කිසි කෙනකොට කරන්න. බෑ. බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තියෙනවා ළඟටආපුකි නාට කරන්න ඒ උන්වහන්සේ බලනවා උන්වහන්සේගේ බුදුනුවනින් ධර්මය තුලින් ධර්මය උපද්දවන්න මේ ඇත්තාට පුළුවන්ද. ඒ අදාළ පුළුවන්ම උන්වහන්ස දකිනවා. ඒතනින් ඊළඟ ධර්මික පද් වඩ උදව කරනවා පැහැතිලි දෙම කියන එක එහෙ මේගත් මේ තියෙන්නේ ද අපි ගත්තු දැ මහමුණාව මංබි ආරම්භ කරලා වුරුදු පහළුවක් කිසි කෙනෙකුට මාර්ග පලදීල නෑ ඊය දුන්නේ නෑ අදත් දෙන්න ඒටක් නෑ හැබැයි නිර්මල ධර්මය දෙවා නිර්මල ධර්මය ගන්න කෙනා තුළ ශාස්තෘරුන් වහන්සේ කරේ ගෞරු වේ නොවනං ධර්මය කෙරේ ගෞර වේ නවන සංඝයා කරෙහි ගෞරු වේනවනං සමාධිය කෙරෙහි ගෞරුවේ නවන ශික්ෂාව කරේ ගෞරු වේෙනවනං එයාට නිර්මල ධර්මය අහුන. ඒ ධර්මය අහු වෙච්චෙක්කෙන කියෙනවනං මම මාග පල්ලබවා මම සමාධීන යුත්තයි මම මෙහෙමයි කියලා ඒක අල්පීච්ච බව නෙමෙයි ඒක අල්පීච්ච කතාව නෙවෙයි ඒ මහිච්චතා මහිච්ච කතා මේ ධර්මී නෑ එදකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය තුළ මහාකාල ස්වාමන් වහන්සේ උන්න අරහත් පලීට පත්වනා මාකාල ස්වාමීන් වහන්සේ අරහත්ඵලට පත් කළේ කවුද. බුදුරජාණන් වහන්සේ මැනවින් වධාරන ලද ධර්මයයි. ඒ ධර්මය තමයි වීරෙන් ඇතිකර ගත්තේ. ධර්මයෙන් වීරී ඇතිකර ගත්ති ධර්මයකින් ධර්මයකු පත්ද. ඒ ධර්ම තාතියන මේ පුද්ගලයකුගෙන් පුද්ගලය කරහ නෙමේ වෙන්නේ. එහෙමඋුනානම් මෙම ගාථාවක් දේසනා කරයිදන. නතන් මාතා පිතා කයිරා. අ වාපිට ඥාතකා මවක්හෝ පිෙක්හෝ මේ නොකරයි. අ්නයේ වාපිත ඥාතකා අන්‍ය වූ නෑයෙක් හෝ නොකරති ඥාතිකෙනෙක් නොකරති. සම්මා පණහිතන් චිත්තන් මැනවින් පිහිටුවා ගන්නාලද සිත සේයසූනන් තතුව කටේ ඔහු ශ්‍රේෂ්තත්වය කරාගෙනයි. පුද්ගලෙක් නෙමේ කරන්නේ ධර්මයක්. එතගොට එහෙමනම් ධර්මය හැසිරෙන කෙනෙක් බාහිර පුද්ගලයන් දිහා බල බල මෙ ආස්වල් පලිය ඇද්ද මෙ ආස්වල් මාර්ගය ඇද්ද කිය කියා ලාමක කතාවට වැටින්නේ නෑ. ඇයි ලාමක කතාවට වැටෙන්නේ නැත්තේ ශ්‍රීෂත කතාව දන්න නිසා. ශ්‍රේෂ්ඨ කතාවත් දන්න කියෙනා ලාමක කතාාවකට වැටින්නේ නෑ. එතුකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපුයේ ධර්මය තුළි මහාකාල ස්වාම වහන්සේ නිකලෙස් වුනා දැ ධර්මයකින් ධර්මය වැඩිල්ල ධර්මයින් දර්මය වැඩිල ධර්මයකින් ධර්මය වැඩිල්ල අරහත්්‍රීයට පත්ච්ච ගමන් නිකෙලෙස් සුුණ. එකකි ව රාගදේශමෝව ප්‍රහණය වුණ. අවිද්‍යාවෙන් හටගන්න යමක් කඇද්ද සියල්ලම නිරුද්ධ වුණා දැංගිතුරවිලාතියන්නේ යම් මාර්ගයකින් කෙලෙස් ප්‍රහණය කරෙන දේ මාර්ග ඉතුරුයි. කෙලෙස් ප්‍රහණය කර බව යන් දැක්කාදේ දැකීම ඉතුරුයි. කෙලෙස් ප්‍රහණයවීමෙන් යමකින් නිදහස් වුනාද නිදහස් වීම ඉතුරුයි එකට කියනවා දසන්ගේ සමනාගත අරහාතී වූච්චති. මේ අංගදාහින් සමන්වාගත වූ කෙනා, රහතන් වහන්සේ යයි කියනු ලැබේ එතකුට ඒ මහාකාල උත්තමයන් වහන්සේ දැන්ගතින් රහතන් වහන්සේ නමයි නමුත් කාටවත් හොයන්නට බැඇයි හේතුව ඇය දස කතාවෙන් නිවැඩනේ අල්පීච්ච කතාවෙන් සන්තුෘට්ටි කතාවෙන් අසන්සක්ග කතාවෙන් විඩියාරම්භ කතාවෙන් පවිවීක කතාව මේ කතාවල නිවැඩනේ වැඩෙන්ඩු උපකාර වුණදයි කතා ය ඒකන්තම පෝසන වෙලා සම්පූර්ණ වනේ. එතකොට මල්ලි ශස්වාමින් වහන්සේ චූලකාල ඉන්ද්‍රියයා සංවරයෙන් වාසය කළා. අධර්මයකින් වාසය කළ. අකීකරුකමින් වාසය කළා. හිතට එන දේ කිරීමෙන් වාසක දෙඟයත් පැවිද්දික් පසයෙන් ඉන්නවා. අයිය මල්ලෝ දෙන්නම දැන් ඉන්නවා. දෙන්නම පින්ඩ පාතියනවා දෙන්නම වා දෙන්නම පාඩුවන්නවා දැ මල්ල අයතුර අයියට පොළුවන් වනාාද මල්ලිට මේ කරලා දෙන්න. මල්ලියයේ මාමී ගත්තු මේ අවබෝධය අනුහසින්. ඔබටද අවබෝධ වවා පුළුවන්න කරලා දෙෙන්ඩ . තව කෙනෙකුට තව කෙනෙක්ක බේරන්න බෑ. ධර්මයෙන් ධර්මය බේරෙන් ධර්මයෙන් පුද්ගලයා නිදහස් කරන්නේ ඒකයි ධර්මය ශ්‍රෂ්ට ති ගෙදර කතාවුණ මල්ලිග පවුලියාය හාමනේ දරුටික කථාවන අපි කෝ හරිමියාව සියුරු අරෝල ගම්ම කතාලා දැගඉති ආරාධනා කරලා දන්නට මල්ලි ස්වාමනාහසේ දැන් මුදර සවුරු පොරෝගණ හිස් බාල පිළිවෙලින් පාතරත් අරගෙන දැන් ෙදරට වැඩිය. ධර්මයකින් ධර්මය පුරුදු කරපු කිසි දෙයක් නෑ. දැන්ඩානය වලදවා. භුක්්ධනමෝදනා ධර්මය දේශනා කර කරපු ගමන් හාමිනියාවසාරමත් අරගෙන අතට දැම්ගෑම බෑකිව්වා. හා දැම් මෙන්න අලුත් පිරිකර දැංඉතින් ලේශ්තිවන්නකිව පරණ ජීවිතයට සැලෙනවාද නැද්ද කම්පා වෙනවාද නැද්ද නූපංගකුසල් නූපදිනවාද නැද්ද දැන්ගෙදර ඉඳල පින්කර පංකිවා දැංගේ සෙල්ලම් බෑකිවා අධර්ම අධර්මයට අට වෙනවාද නැද්ද අධර්මයෙන් අධර්මයට යට වෙනවා එහනං කියලා සරන්ගැන්ද ළමයිට සන්තෝස ඕක ආරංචනා මහාකාල ස්වාම්නාසික ගිහිකාලේ බිරිදයට ඒදුවගෙනාව ගෙදර ඇවිදලක හාරියගනම කරමේ අපිත් අප ඒක් කනව මේ විදියට ගෙන්නාගම්මු මහාකාල ස්වාමින් හන්සිව ගිල්ල ගෙතරින් කියලා තැන් බාහිරෙන් පේ්ඩමමුකුත් නෑ. ඇයි දස කතාාවන්න පෝෂණය වනේ අල්පිච්චායන පරණ විදියට අතුගානවා. පරණ විදියට වතුරා දිනවා පරණ විදියට සංඝාට වතාවත් කරනවා පරණ විදියට ඉන්නවා. පරණ පැදුරීම ඉන්නවා අති හොයාගඩ මුකුත් නෑ. සාරධනා කලා එන්න කියලා හායක. ට මහා කාල ස්වාවින් වවාශසිිත් ෙදිරට වැඩියා වැඩියයාම දැන් දානි පිල්ිගෙන්ව දැන් ඩානි වනදලා බපුක්තාන මුූදනාවත් ප්‍රකාශ කළ හිඩසේ හාමිනේ අටසාරමාරගෙන ආවා ඇවිල්ලමගක්දකිවේ හා දැන්හරි ඩැන් යැවිලි බෑ එතිකට මහකාල ස්වාමිනැසේ හිෙමුකු එමකු බැරි ඇයි දැකිවම ඇයි ශ්‍රාවි නාහස දැකන ද මල්ලි ඉන්නව එකෙද රැවිල්ලා එන පොඩ්ඩක් ඉලකිරවා. උන්හස ස්වල් පමොහොතකින් සිත සමාධිමත් කරගෙන ධ්‍යාන හතරට සම වැදිලා ඒගේ ශාලාව මැද්දිම්ම උඩට නැගලා වාලෙත් අභිබවා ආසින් ගිහින් දෙවරං වෙහිරී පිහිටියා. එතකන් කිසිවෙක් දන්නේ නෑ මෙබඳු ඉර්දිි ප්‍රාතිහාර යුක්ත වූ උත්තමෙක් බව. එතකොට ඒ ධර්මය තුළින් තමයි කරලා දෙන්න ආර්ය්‍යෂස්්ඨාංගික මාරග මේක තියෙනෙකොහම භාගතුන් වහස වදාළේ ඒව මේ කෝ භික්කවේ බික්හු අර්යන් අට්ටංගිකම් මක් ගම් භාාවන්තෝ. මහනි මේ අුරෙන් භික්ෂුවක්. ආර්ෂස්ටාංගික මාර්ගයේ වඩ්දී. අරියන් අට්ටංගිකම් මක්ගම් බහුලි කරුන්තෝ ආර්්‍යෂ්ටඨාංගික මාර්ගයේ බහුලව ප්‍රරගුණ කරද්දී. ඒෙ දම්මා අභි්ඥා පරි්ඥයියා අභි්ඥා කියන්නේ විශිෂ්ටනෝනින්. විශිෂ්ඨ නූනින් කෙලෙන සාමාන්‍ය නෝනකින් නෙමේ. සාමාන්‍ය නෝනකින් අපට මේ භාග්‍යතුන්නාසික ධර්මයෙන් කරග තයතුදේ කරගන්ඩ බෑ ආර්්‍යෂ්ඨාංගික මාර්ගය තුළ තියෙනවා අංග අංගාටකින් සමංවිත වනුවනකින්. සම්මාධිට්ටයෙන් සම්මා සංකල්පයෙන්, සම්මා වාචාවෙන්, සම්මාකම්මන්තයෙන්, සම්මා ආජීවෙන්, සම්මාවායාමය සමාශතියෙන් සම්මා සමාධීෙන් යුක්ත වූ. විශිස්ටෝ නුවනින් යමක් දැක්ක යුතුද. පිරිසිඳ දැක්ක යුද කියන්නේ යථභූතඥානයෙන් යතාභූතකයන්න භූත කියයන්නේ සකස්සු යථ කියන්න යම් අයුරකින් යමක් සකස්වී ඇදද ඒ අයුරම්ම දැකීම ඒ වූ සැටියෙන්ම දැකීම ඇත්ත ඇති සැටියෙන්ම දැකීමට තමයි. ප දකින ති බුදුරජාණන් වහසසි දේශනා කරන මහනෙනි විශිෂ්ටූ ඥානයෙන් පිරිසිද දකින ධර්මය කුමක්ද පංචිපාදාන කන්ඳහා තිස්ස වචනයා යට කිව යුත්තේ පංච උපාදානස්කන්ද කියාය කතමේ පංච කවර පසක්දයත් රපාදාන කන්දෝ, රූප උපාදානස්කන්දයයි. වේදනා උපාධන කන්දෝ වේදනා උපාදානස්කන්දයයි සඥා උපාදාන කන්දෝ, සං්ඥා උපාදානස්කන්දයයි. සංකාර උපාදාන කන්දෝ සංස්කාර උපාදානස්කන්දයයි. ්ාන ඥාන උපාදානස්කන්දයයි. ඒකවේ උපාධානය කියලා කියන්නේ යම් කිසි දේකට අපි ග්‍රහණය වුුණොත් ඒ ග්‍රහණය විච්ච දේට කියනවා උපාධානයට හස වනා උපාධාන වුණ ඒකට අහෝ වනා ඒකට ග්‍රහණය වුණා. පෙදකොට අපි සතරමා ධාතුවන්ගින් හටගත්තු රූපයට ග්‍රහණය වෙලා ඉන්නවා. පෙදකොට කියන්නේ රූප පදාාන මංඟට සරලබයක් කියන්න මෙක තේරුගනි. ආශ්වාස ප්‍රශ්වාස කාය ප්‍රතිබද්ධද නැද්ද. කයහා බැඳී තියෙනවා. බැලූබැල්මට අපිට ආශ්වාස ප්‍රශ්වාස පේනවාද නැද පේනේ නෑ. වේනි නැතිවුණට අපිට දැනෙනවාද නැද්ද දැන මකද දැනන්නේ හුස්ම ගැනල්ලක් දැනෙනවා හුස්ම හෙරිල්ල දැනෙන. ආශවාස ප්‍රශ්වාස කය ප්‍රතිබද්ධ නම් කයේ පැවත්මට රිජුව බලපාන දෙයක් නම් තකට ආශවාස ප්‍රශ්වාස කොච්චට ප්‍රතිබද්ධද කියනවන අපි මේකට කියනවා හුස්ම නැති වනාම කියන ඔයාට පණ ගිය කියනවාද නැද්ද පණට්ටික ගියා කියනවා. ති උපදින්න කොට උපදින ළමයි හයින් අනාාගෙන උපදන්නේ හයින් උස්ම ගන්න එම් මොකේට ඇරි ලද උප දෙන්නේ ආශවාස ප්‍රශ්වාසයට ඇලලයි. ත අපි මේ ජීවත්වෙන්නේ කුමක මම මගේ කල පිහිට ලද ආශවාස ප්‍රශ්වාසේ පහිටලා ආශ්වාස ප්‍රශ්වාස අපි ටිකපාටම මුකුත්ම නැවගේ තේරුුණොත් හිත බයිවෙහිත නැත්ද හි බයවෙනවා මගේ හුස්ම ඇතුළට යන්නේ උපිට වෙන්න මට දැම්මක් වෙයිද හිතෙයිද නැද්ද සතර වුණද්‍යයානී තුළ ආශවාස පස්වාස නිරුද්ධයි එ ගාශස පස්වාස නිරුද්ධවීම හතර වුණ ්‍යයාානී තුළ එයාට ඔරුත්තු දුන්නේ කොමද පලවිනි ධයානයේ ඉදලා නිරුද්ධ වෙන ක්‍රමයක් තියෙන නිසා පලවිනි ද්‍යයානී පංචනීවරන්න දෙවන දයානේ විතක්ක වි්චාර නිරුද්ධ වෙනවා. තුංගන දයානේ ප්‍රීතිය නිරුද්ධ වෙනවා. සත්තරුණ දයානේ ආශ්වාස ප්‍රශ්වාස නිරුද්ධ. එකං කෙනකොට ඒකට ඔරුොත්තු දෙන විදියට සමාධීෙන් සිත වැඩිලා. සාමාන්‍ය කෙනකට යංතං මෙ දඟලන්න මොකක් කර ගන්නද. හුස්මල්ලන්නයි. එතකොට අපිට තේරෙන් නෑම හුස්මට අපි මිච්චල බැඳිල්ලා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනාක ලතින සූත්‍ර දේශනාවක යම කානාපාන සති මැනවින් වඩක්. නිකලෙස් වනවාද. යාගේ චරිමක අත්සාස පස්වාස. එකෙන් අවසාන පිරින්වන් පාන මොහොති අවසාන හස්ස පද. සිහි නුවනින් යුක්තුම බලාගෙනෙන්වා නැතිවී යනවා. සාමාන්‍ය මනුස්්‍යයා මැරිණය උබ දැකල ඇති හුස්භගන්න අමාරවෙනකට නැවත නැවත වැළඳ ගන්නේ ආශවාස පස්වාස හොඳට බලන්න වෙලා ඒක නොලඳ ගන්න ගැට කල්ප නව නැතුයන්න ඕනේ. සිියෙන් ඉඳලක නොකරන්න නම් කුසලේ හිත පිහිටන්න ඕනේ හි පිහිටන්න ඕනේ නැත්තං ආශවාසේමයි අල්ලන්නේ එහෙම නැත්තන් යාගිහිතේ ගෙන පිහිට අකුසලයවිල්ලා යව වැලඳ ගන්න ඕනේ නිර්පාලයෝ පේනකට ආශවාස පාසාාස මතක් වෙන්න බහිට පත් වෙනවා එතකොට මේ රූපස් කන්දීට ඒවත් අයිති කයපති බද්ධ රූපූ පාදානස් කන්දයේ හැම්ම පට වීඩාතුුව ආපෝධාතුව තයෝධහතු වයෝධාත්වී සැබෑ ස්වභාවය ඒ අයුරින්ම දකිනකට කියනවා පිරිසිද දැකීම. තුොට විඩීම විඳීම කියන එක ඇතිවෙන්නේ මොකෙන්ද. ඉස්පරිසයෙන්. ඇසේ ඉස්පර්සින් කනේ ඉස්පරිසයෙන් නාසේ ඉස්පරිසිං දිවේ ඉස්පරසයෙන් කයේ ඉස්පරසය මනසේ ඉස්පරසයෙන්. ඇතුකර මේ විඳීම ඇතිට දැන් අපි ගත්තොත්තු වන්න මිහිරි ගීටයක් ඇහන. මිහිරි ගීටය ඉස්පරසයෙන් ඇහැටද නෑනට කනට මිහිරි හඩ ඒ මදුරවූ නාදය කනට ඇහෙනකොට අන්නයි ඒ නාදයයි ඒ සවරයයි එකතු වෙනකට මෙහි විං්ඥාණයයක් ඒකට එකතු වෙන ඇකට දැන ගන්නවා දැනගත්තාම විදිනු. ඉස්පා එකතු වනහම විඳිනෝ. විදිනකොට ඒ වෙලා ෂිත වැඩ කරනවා ඇතන. මකද විඤ්ඥානයේ සිත ප්‍රතිබද්ධයි. වේදනාව විඤ්ඥානයන වේදන සංඥා වේදනා චිත්ත සංකාරය. එදකට මේ චිත්‍ර ප්‍රතිබද්ධ වූ විඳීම වැඩ කරනවා. එතකොට ඒක ලස්සන නම් ඉහිරින මදුරනම් මොකද වෙන්නේ. ඒ සිත බැසගන්නවා කියන වචනය හරි හොඳ වච්චනයක්. තේරණ එක වතුරක් තියෙනවා. වතුර ගොඩ ඉන්නවා කෙනෙක් යම්වෙලාවක වතුරට පිවිසනවාද. මකත්කට අපි කියන්නේ බැසගන්නවා. එට පස්යායන්නේ වතුූ රත්තික්කයි. විඳින වෙලාවට ඒ බැසගන්නවාය. එතකොට ඉන්න මොකක් එද විිඳීමත් එක්කයි. නමුත් එෙහි ස්වාාවය මොකද කියල වැන්න බෑමොකද අවිද්‍යාාවෙන්යා කරන නිසා. එතවසේ ඒ ඉදලා මුලාවෙලා සංස්කාරාරාගෙන අවුල්ජාලයක වැටිනවා. අපට මේමගේ වේදනා සංඥා සංඥාවත් චිත්ත සංස්කාරයක් සිත්තහා බැඳී කියන්නේ. බින්ඩී මැතිවෙනකොට විඩීම තුළේ සං්ඥාවක්යෙනකොට ඒ සං්ඥාවත්යා මිහිරි වසේ ගන්නදකොට බැසගන්නවා බැසගන්නවකන් ඒ තුළයි නොයා සංස්කාර ඒ අනෝයාගේ චීතනාව පවත්වනවා දුර එතන විඤ්ඥානයේ ඒසාකස්වවී යනවා බීජයක් වගේ බුදුරජාන් වන්ේ බීජය උපමාව දේශනා කළ තියෙන්නේ ්ඥානයට කර්මය දේශනා කල තියෙන කෙහෙල් කඳ වගේ කියලා සංස්කාර කෙහෙල් කඳ පතුරු ගලෝනුව ගලොනු අරටුවක්කු යන්න අන්න බැන මේ වගේ එතකොට මේ පංචපාරානස්කන්දයේ මැනවින් අවබෝධ කරනවා කුමක් වැඩීමෙන්ද ආර්ය අස්ටාංගික මාර්ගේ වැඩීමෙන් ඟට බදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලට වදාරවා ආර්යස්ටාංගික මාර්ගය වැඩීමෙන් ප්‍රහණය කළේුතු යමක් ඇද විශිෂ්‍රඥානය ප්‍රහණය කළේතු ඇ විශිෂ්්‍රඥානී ප්‍රහණය කළේතු කියන්නේ විශිෂ්ඨඥානයකින් ප්‍රහණය කළ නංය නිකං අ තැරපය කන්නේෙමයි විශිෂ්ඨඥානයකින් අ ඇරලති තියෙනදකිප්වේ එක විශිෂ්ඨඥානයකින් ප්‍රහණයෙන් නොකොටු නොකළොත් අත්හරපුදීම ආය අල්ලනවා එපාකීපුදීම ආයෝනේ අපපිරි අයිකීපුදීම නැතුවම බෑ. වෙනවාද නැද්ද වෙනවා එපාකීපුදීම ඕනේ අනේමංගොේ දෙස කිසිදාන බලමී කියපුදේ යළි යලි බලන්න ඕනේ. ඇහේතුව අත්හැරයේ විශිෂ්ඨඥානයෙන් නොවේ. විශිෂ්ටඥානයෙන් අතැරියනං අත්තැරයා මයි ඇහේතුව අත්හැරපු බව ඥානයකින් දන්නවා. තෙවුණද කිය එක. එතකොටේ විශිෂ්ඨ ඥානයෙන් අත්හරින දේ නැවත ගන්න නෑ නෙමේ ගැනීමක් වෙන්නෙ නෑ. ගැනීම නෙලුම් කොලේක තිබිච්ච දියබිඩක් රූරා වැටුුණා නම් නෙලුම් කොලි නොරැදී. කිස්සිම හේතුවක් මත නැවත දියබිඳ නෙලුම් කොලේ මතට නොයයි. ඒ එෙහි ඇතිස්ුභාවයයි ඒකයි අපි ධර්මයටම ගරු කළ යුත්තේ එක තමයි ධර්මයම ශ්‍රේෂ්ට බව එදකොට අත්හැරීම ප්‍රහණය කිරීම මන අද ප්‍රහණය කරන්නේ මේක තියෙනවා ප්‍රහණය කරන්නේ දෙකක් අවි්‍යාච භවතන්හාස අවිද්‍යාවත් භවතන්හාව අවිද්‍යාවකිවේ ආර්ය සත්‍ය දන්නතියක විශිෂ්ඨ ඥාණින් ඒ අවිද්‍යාව ප්‍රහණය වනාද බවතන්නාව කිවේ ඔව පැවැත්මට තියෙන ආසාාව ඒක ප්‍රහණි වනාට පසේ නැවතක හට ගන්න. එ නැවත ොන්න මායුරකින්මත්යක හට ගන්නේ. හට නොගත්ඇට පස්සේ ඒ අත්හරණුදේ අත්හරනුදේ ට අත් හැරුණේ ඥානයකින්න්නම්. දොරක මුලාවෙන් අතඇරපව එකක් නෙමෙ මුලාවෙන්විගීවාසය කරන එකක් නොවේ. තුවට බලඩ බුදුරජාණන්සි දේශනා කළා විශිෂ්ඨ ඥානයකින් ප්‍රහණය කළ යුතු යමක් ඇද්ද. ඒ විශිෂ්්‍ර ඥානයෙන් ප්‍රහාණය කරයි. අවිද්‍යාවත්, බවතන්නාව දැ බවතන්නාව අප තුළ තියෙනවා කියලා අපට බැලූ බැල්මට සොයන්ඩ බෑ අවිද්‍යාසාගත මනසේ තුළ ඇතිවන්න මෝඩ නිර්මීටකම. තක බලනම යුද්ධ පිටිවල බය නැතුව මිනිස්සු නොකක්ව නොසිතා කඩු අරගන සිංහයෝ වගේ පයිනවනේද එය මොකද්ද අතාරයන්නේ බවතන්නාවද නෑ ඒවෙලාවී තමන්ගි ජීවිතරතිී ආසාවයි. ඥානයකින්ද නෑ. එයාට එවිලා වෙන කරගණ්ඩ දෙයක් නැති නිසා. කරගණ්ඩ දෙයක් නැතිවෙලා ජීවිත ආසාාව ඇත ඇරියෝත. එයා ඕන දෙයක් කරනවා. ඉස්සර යුද්ධකාලයේ අපිටි සමහර හමුදවී රෝධාර සෙබලන් අපිත් එක කතා කරල තියනවා කතා ක කියලා තියුණවා ස්වාමීණී කාටහරි වැඩි වැදුණුෆිල්ි එක යද්දී ඔපරේෂන්ගොලට කියන්නේ කාටහරි වැදනත් ඒ වැඩිවැඩි චෙක්ිනට තේරුණනම් මන්ට වැඩි වැදනා කියලා යා නවත්තා නමාරකිවා එහේතුව එදා ඒක පාට කතාහරලා බුද්ධ දේශනාවත් එහෙම එකක් තියෙනවා ඇ වෙඩි නොවැදී කාගන යන එකක්. යම් වෙලාක තේරුුණාදයාට ධර්මය තුළ මේ ධර්මය මිසක් මට වෙන්න පිළිතුරක් නෑ කියලා එයා කාගෙන යනවා. ඒකට කියන මකක්ද ආතාපී. පහිත් ආථපිකෙන් කෙලෙස්සන් වීරී පහිතත් තමාව අතහැරගෙන යනවා. පහිතත් තමාව අතහැරගෙන යනවා. තමාව අතහැරල යන එකෙනා. ආහාර ලැබනත්තිකයි නැතත්කයි ඉන්දතැනක් ලැබුනත්තිකයි නැතත්තිකයි බෙහිතක් ලැබුනත්තිකයි නැතත්තිකයි. අවරුවත් බැත්ටකයි ප්‍රසංසා කළත්තිකයි නිඩා කලත්තිකයි ප්‍රසංසා කළත්තිකයි කීතිය ලැබුනත්තිකයි ඒම එසියල්ලා තැහැරලා යනවා. පහිතත්ව ඒකට දේශ කාය ජීවිතය අත්හැර යැයි. ඒම වේගකින් ආර්්‍යස්ථාගික වැඩුවෙක්කෙනා ප්‍රහානය කළ ුතුදය විශිෂ්ඨ ඥානයකිම. ප්‍රහණය කළේ තුද්දය ප්‍රහණය කරයි. හරි අසිරිමත්ධර්මයක් නේද. ඊට පස්සේ බුදුරජාණන් වහන්ස දේශනා කරනවා දැම් බලඳම ප්‍රහාණය කළතුදේ ප්‍රහණය කිරීම කියන විශිෂ්ට ඥාන එකැනම වීරෙන් යන ගමන ගැන කාශ්‍යම බුද්ධ කාලයේ ශාසනය පරිානයට පත්වේගෙන ගියා පරිහනිට පත්තිවෙන්නේ කරුණු පහක් නැතිවීමන්නේ බුදුරජාණන් වහන්සේ කිරේ ගෞරු නැතිවීම ධර්මය කරේ ගෞරු නැතිවීම සංගහා කරේ ගෞරු නැතිවීම සමාධිය කරේ ගෞරු නැතිවීම සික්ෂාව කරේ ගෞරු නැතිම කරි පහන් නිසා. විපාහ නැතිවෙලා ය වේග නැතිවෙලා ගියහාම එක භික්‍ෂුන් වහන්සේලා පස්නමක් මටමතක හතරනවදද. ත්නමක් ගාහක මේ කන්දකට නගෙන නැගලා ඉනිමග කදාගර නැගල ඉනිමඟ බිමට දාන.කාය ජීවිත අත ඇර ඇදනට පහිතත් වීරී වඩනවා එකනමක් රහත් වෙන ඉරිදි බල සම්පන්නව ටවන්නමක් එතකුට රහතන් වසේ ස්වාමින්වහන්සේලාට කියනවා ඔබහන්සේලා දැන් වීරීං වාසය කරන්න පිඩාතිරග ැවිල් බහසසිලට දෙන්න ඇතතිකු නෑ අපි කතිකාවත් අපි වෙනස් කරන නොකරීම. එදකොට තවනමක් අනාගාමයන උන්නහසෙද කියන ඔබහන්සලට ම පින්ඩ පාතිගෙනක් දෙන්නනගින්ද නෑ. අපි කාය ජීවිත දෙක අපෙක්ෂ වාතඇරලයි මේක පටන් ගත්තේ අපි මෙහෙම යම්. පිරි පවත්තගෙන ගයා කවුරු දන්නේ නෑ උන්හසෙලට වෙච්චදේ එහෙම උන්හසේලක කන්ද ුද අපත් වෙලා එක්කෙනෙක්වත් දුගතය ගියාද නෑ සීලු දෙනා දෙවියන් අතර උපන්නේ. කාශප බුදුරජාණන් වහන්සේගේ කාලීඉදලා මේ ගෞතම බදුරජන්හන්සේ පහළ වෙන කම්ම දෙවියන් අතර. ඊරවස මනුස්ස ලෝකයේ බුදුරජාණන් වහන්සේ පහළවෙරකුට ඔන්න ධර්මතාවය එහින් චුතවෙලා තැන්ටැංවල උපදිනු මුණ ගැහෙනවා. වහා ධර්මය දකිනා. පුරුදු කරගත්තු වීරියකින් ඊළඟ වීරීඋප තිෙව්වා. එහෙමනම ද වනේ. ඒ නිසා විශිෂ්ඨ ඥානයකින් ප්‍රහණය කළේ ුතුදේ විශිෂ්ඨ ඥානයකින් ප්‍රහාණය කිරීම සිදු කරන්නේ පුද්ගලික් නෙමේ එක සිදුකරන්නේ කවරුන් විසින්ද ආර්ය අෂ්තාාංගික මාර්ග විසින් කෙනෙකු විසින්ෙමෙයි දෙයක් විසින්. ඊළඟට යම්ධර්මයක් විශිෂ්ඨ ඥානයකින් සාක්ෂාත් කල යුතුද ඒ ධර්මය විශිෂ්ඨඥානින් සාක්ෂාත් කරයි. ශා්‍යාත් කරනවා ගනමකක්ද අදද කනවා ප්‍රධ්‍යක්ෂ කරනවා. මොකදදේ. විද්‍යාච විමුත්තිච විද්‍යාවත් විමුතිත් විද්‍යාව කියන්නේ චතුරාරි සත්‍යටයි චතුරාරි සත්‍ය අවබෝධයටයි ද්‍ය මොකදද යාරි සත්‍ය සතර දුක දුකේ හට ගැනීම දුක නිරුද්ධවීම දුක නිරුද්ධ වීම පිණිස පවතින මා. දුක නිරුද්ධවීම පිණිස පවතින පුද්ගලෙක් නෙමේ. දුකවි නිරුද්ධීම පිණිස පවතින මාර්ගය. හද වන දුකමකදද පංචපාදාන ස්කන්දය යක යුක්තේය. යම්තනක පංචුපාදාන ස්කන්දය ඇදද එතන ඉපදීමට. ජරාව ඇත මරණය ඇත ප්‍රියන්ගි විංවීම අප්‍රියන් හයික්වීම කැමිතිිඩේ නොලැබීම ඔව ආදී සෝක වැලපීම් දුුද්දුම්නත් සුපාසි සුසුවෙලි මේ සියල්ල ඇත බුදුරජන්වාන්ස පෙන්වාදිලා තිවාම. මේ දුක තියෙන කෙනාට මොකද වෙන්නේ මෙ තියෙනවා ඒ තියෙනවා කැමතිදේ නොලැබීම කැමති ද වලති නො ඇඉවල් ලැබෙ ැ. එක තැනක තින මේ සෝක පරිදේව දම්මා නම් භික්කවේ සත්තානං ඒවන් ඉච්චාව උපද්්‍යති. සෝක වැලපීම ස්වභාවය කොට ඇතිව ඉන්න සත්වයාට මෙසේ ආසාවක් උපදී. අහෝ වතමයන්න සෝක පරිදේව දම්මා අස්සාම. අනේ අපි, සෝක වැලපීංවලින් යුක්්ට අය නොවෙන්වා මේ අදහස හැ මෝගීම නැද්ද ආගම් බේදයකින් තොරව සෝක පරිදියව දුක්ක දෝමනස්වයෝ අප වෙට නොපැමිණෙත්වා නකෝපනේතන් ච්චාය පත්තබන් මේ වනාහි ආසාවකින් පතා ලබාගත නොහැක්කකි සත්‍යයද්ද බරුදදය සත්්‍යයක් මේ අම්පිච්චන්න ලබති තම් පි දුකන් යමක් කාසාකරයි දය නොවල බීමේ තුකයි. මේ සියලු දේ දුක ඒ වගේ බුදුරජාණන් වහන්සේ දුක හැටියට දැන් අපි කිවන දේශනඋන්වහන්සේ උනාසකි ධර්ම දේශනා කරනකට ධර්ම දේශනාව විශේෂ පද හතරකින් වර්නා කරනවා. රනා ලක්ෂ නවනවාදේ සන්දත් සේති සමාධපේති, සමුත්තිය ජීති සම්පහන් සේති. ඒ දක්වනව සමාධංකරවනව උද්‍යෝගයට පත්කරවනවා සන්තෝසයට පත්කරවනවා. එදකොට ඒ වෙන්නේ උන්හන්සේ දුක විස්තර කර කර දේශනා කරනවා. උන්වහන්සේ දුක විස්තර කර කර දේශනාන කරන්ඩ අපිට, මේ නිරය කියලා දෙයක් තිබේ මේ නිර කර්මානු රූපව සත්වයා උපදී කියලා අපි දන්නවාද නෑ බුදුරජන් වස නිරේ ගැ දශනන්න කරානම් අපි දන්නේ එතකොට ඒවාගේ අපිගේ ප්‍රේත ලෝකයේ කියා ද්‍යත් තිබේ ප්‍රේතලෝකයේ සත්වයෝ කර්මාණුරපව උපදිීපත් ැ ප්‍රේත ෝක ගන බදුරජාන්හන්සගේ විස්තර නොතිබන්න උන්වන්සක දේශනාාවල අපි දන්නවාද නිරේගන දන්නවාද අසුර ගැන දෙවියන් ගන බබුන් ගැන දන්නේ යාමේ තුසිතේ නිර්මාන්ධති පරණමිත අසවත්්‍යයාදී අකනිටා බඹලෝ දක්වා දිවේ ලෝක ගැෙන නම් අපි දන්නවා අපි දන්නේ දෙවුරැවිලකිවද මම මේ අකණිට්ටාවේ ඉඩලා ඇවිල්ල කියන්නේ එසේල් ලොවක් තිබේ කියගේ ලෆිකාට කිවද. නෑ එහෙනම් කවුදේව වදාලේ භාගතුන උන්හසි දේශනා කල කොහේ උපන්නත් යම් තැනක අනිත්‍ය ඇදද එතන දුක ඇත. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් නෙමෙයිද දුක පිළිබැඳු අපි විග්‍රහ කර ගත්තේ. හසකි ධර්මය තුලින් නෙමෙයිද දුක හට ගැනීම ගැන විග්‍රහ කර ගත්තේ උනාහස පෙන්නාද දෙලකොම් දු හට ගන්න විදිේ ඔ යම් මේ තන්නාවක් ඇද යා අයන් තන්න යම් මේ තන්නාවක් ඇදද පෝනෝ භවිකා පෝනෝ භවික කියෙන පුන බව පුන කියන්නේ නැවත බව කියන්නේ කර්මානරූපව සකස්වීම නැවත බවයක් සකස්වීම පෝනොභවිකා නැ වීම කරල දෙෙනවා. ඒ කරලා දෙන්න කවුද තන්නා යායන් තන්නා යම් මේ තන්නාවක් ඇද පෝනෝ භවිකා නන්දිරාග සහගතා. ආස්වාදෙන් ඇලෙන ස්වභාවෙන් යුතු මේ ලක්සන තියෙනව නන්දි තන්නාවේ. තත්්‍ර තත්්‍රාාවි නන්දිමි දියගිය තැනෑ. ඒ සතුටෙන් පිල්ලි ගන්නවා. ඒක කරන්නේ තද බුදුරජාන් වන්සේ තුෂ්නාට පෙන්න තු තුෂ්නාව කරනවා නැවත නැවත උපද්ධවීම පිණිස තන්නාව විසින් මේ සත්වයාව බවයෙන් බවයට යා කරනවා. දැ මෙහි මැරෙනකුට නිරේට යා කරලා දෙනවා. සිබ්බනී කියල කනෙ මැස්ම. එතකට රෙද්දක් තවරෙද්දකට යාකරන්නේ මොකෙන්ද. නලිෙන් මැස්මන් තවරෙද් තවරද්දෙට කොච්චර හේතු කොල්ලා තිබ්බත් ඒක ඉදිකට්ටට නූලදාල නූලිින් පටලෝනකම්ම යාාවෙන් නෑ. එතකොට තන්නාවෙන් තමයි මේ චත්්‍රයාව බවෙන් තව භවයකට යාකල්ලදින මූලික කෘත්තය කරන්නේ. ඒ නමට දුකේ හට ගැනීම ඒක තමයි දුකේහට ගැනීම. එදට මේ දුක්ක නිරෝධය කියන්නේ තන්නක්කයෝ නිරෝධෝ නි්බාන තන්හාාවක් ක්ෂේවීම තන්නාව නිරුද්ධවීම නිවන. එතුකට දැන් යම්කිසි රිදිකෑ රිදිකක් එකට යාකල්ලා වෙන්නොවී ටැබිය මොකින්ට නූලෙන්න්න නූලනම් සිදුරුරර සිදුරරග එකද වනේ යම් දවසක නූල අයින් කරාද ප්‍රධික ඇර දෙක දෙ පැත්්ටේ. එදට ඒවගේ මේ තෘෂ්ණාව නිරුද්ධ වූ බව එක දේශනා විදයන කොමදේක ව මේ යම් විශිෂ්තඥානයකින් සාක්ෂාත් කලිති යමක් ඇත්ද. ඒ සාක්ෂාත් කරනවා ආර්්‍යස්ථා්‍ය පල. විද්‍යාව පද්දවල දෙනවා විමුක්ති ඇති කල්ල දෙන. මොකින්ද විමුක්තියනමත් වෙෙන්නේ. ඔවු විමුක්තියගලගෙන නිදහස් වීම. මොකින්ද නිදහස් වෙන්නේ. තන්නාවෙන් කාම තන්නාවෙන් බවතන්නාවෙන් විබව තන්නාවෙන් නිදහස්සූ බව විශිෂ්ඨඥානයෙන් සාක්ෂාත් කරයි. මොකින්ද සාක්ෂාත් කරන්නේ ි ත්‍ර යාානෙන් ශස්සත් කල ඒක තමයි හැබෑ නිදහස ඒට තමයි හැබෑම නිදහස කියලා කියන්නේ. ඇයි එතුේ දැම් බලන්න මේ එකක්වත් නිකං කටකතාවෙන් නැත්තන් සාමාන්‍යයාානයකින් එම නත් හැඟීමකින් කරගන්න බෑ හැඟීමකින් කරගන්න බෑ ඒන තමන්ට තම පිළිබඳ ව තක්සේරුවෝකින් මොකද හේතු විශිෂ්්‍ර ඥානයකින් කල්ලා දෙන්න ඕනේ. එතකොට දුකවබෝධ කිරීම කියන එක මොකෙන්ද කරලා දෙන්නේ විශිෂ්ට ඥානයකින්. එතකොට දුකට හේතුව අවිද්‍යාවත් බවත්‍රෘෂ්ණාවත් ප්‍රහණය කිරීම මොකෙන්ද කරලා දෙන්නේ විශිෂ් ඥානයකින්.ඉළඟට දුක්ක නිරෝධේ විද්‍යාවත් විමුත්්‍යස් ආශාත් කිරීම කරලා දෙන්න මොකෙන්ද විශිෂට ඥානයකින් වෙළඟට තියෙනවා වැඩිය යතු ප්‍රගුණ කළ ුතු ධර්මයේ විශිෂ්ඨ ඥානයකින් ප්‍රගුණ කළ තු ධර්ම ප්‍රගන්න කොට දෙයි එතකොට විශිෂ්ඨ ඥායකින් ප්‍රගන්න කළයුතු ධර්මය ඇත්තියනවා දගන්න පටලුගෙනනතු අයාගද සූතයේ නමවකදපිකිවේ ආගන්තුක සූත්‍රය, ආගන්තුකය හතරදිසාවිගෙන ඕනෑම කුලේකටයිති. ආගන්තුකයකුට ගෙදර ඉන්ඩ පුළුවනි. මේ වගේ ආර්යස්්ථාගික මාර්ගයේ, ඕනෑම ශ්‍රාවකේ, ඕනෑම පදේශයකින්, ඕනෑම කුලේකින්, පැමිනිිච්ච ශ්‍රාවකයෙක් පැවිදි වුණාට පස්සේ, ආර්්‍යෂ්ඨාගික මාර්ගයේ ප්‍රගුණ කළොත් විශිෂ්ඨ ඥාණයෙන්, අවබෝධ කළේතුදය විශිෂ්තඥානින් අවබෝධ කරයි. විශිෂ්තඥානෙන් අහලේතු දෙය ප්‍රහණය කළිතු දෙය විශිෂ්්‍රඥානයෙන් ප්‍රහණය කරයි. විශිෂ්්‍රඥානෙන් සාක්ෂාත් කළේතුදය විශිෂ්ඨඥානින් සාක්ෂාත් කරයි එතරම ඔක්කම නිකන් කරනවා නෙමේ විශිෂ්ඨඥානයෙන් වැඩිය යුතු දෙය විශිෂ්ත්‍රඥාණයෙන් වැඩේ මනවාදේ සමතෝච විපස්සනාච සමතයාත් විදර්ශනාවත්. සමතය කියල කියන්නේ සිත සංසිදීම මොකින්ද සංසිදයන්නේ නීවරණයන්ගෙන් නීවරණයන්ගෙන් තමයි සිත කුපිත වෙන්නේ. සිත ඇවිස්සෙන්නේ සිත වැහෙන්නේ සිතට ඇත්ත නැත්ත සොයාගන්නට බැරූ යන්නේ නීවරණයන්ගෙන් එක්ක වඒ නීවරණය කාමත් සන්දය එ නැත්තන් ව්‍යාපාද ඒම නැත්තන් තියනමීදද ඒව නැත්තන් උද්දච්ච කුක්කුචත් ඒම නැත්තන් මචිකිිච්චා මේවෙන් තමයි සම්පුර් සිිටියේ සංසිදීම නැති කරන්නේ. එතකොට මේ සමතයෙන් මේ සිිත සංසි දෙෙනවා සමතම් භෙක්කවේ භාවේත මානනි සමතය වඩවු. සමතම් භික්කවේ භාවිීයතු කමත් මනුහෝතය මාහනනී සමතයේ වඩන ලද්දේ කුමක් වෙයිද. චිත්තන් තම් භාාවට යම් සිතක් හැදද ඒ වැඩේ. එතු සිත පද පදංවීම යමකට සුදු සූමනාදිර සිත කර්මණ්‍යවීම කර්මණ්‍ය වෙනවා කියන්නේ ක්‍රියාවට යෝග්‍යය වනදැ අපේ අතේ ඇගිලි පහ හොදට වැඩ කරනනඒ කර්මණ්‍යය ක්‍රියාවට යෝග්‍යයි යමක් අල්ලන්න පුළුවන් අතාරන්න පුළුවන්. හට ඇගිලි පහම වැඩ කරන්න ඇත්තම්. යම කල්ලන්නත් බෑ. ආතාාරන්නත් බෑ. ඒ වගේ එදුට මේ සමතයෙන් සිත ක්‍රියාමට යෝග්‍ය වෙනවා. එදර බුද්ධ දේශනා තියන සමතයම හැමති සේම කරගන සිටීමකුත් නෙමේ ඇයි සමතයේ තුළ ත සංසිදී හිීටපු එක් කෙනාට යට සමතී තුළම සිත සැඟවී ගියොත් සිත ලීනත්වයට පත්වනුත් මනසිකාරෙන් නැතුව ගියත්ය රැවටෙන්ට පුළුවන්. . එදකොට එනිසා සමතයක් කරනවා සමතය තුළ සිට ලීනත්වයට පත් නොවඩ උදව් කරන්නේ වීරයි. වැඩි වුණෝ සි උද්දච්චයට පත්වවා. ත බුදුරජාණන් වවා සිදේසනකට සමතෝච විපස්සනාජ. විදර්ශනාව කැනමකක්ද අනිත්‍ය වූදය අනි්‍ය වසයෙන් දැකීම දුක්හුදය දුක්වසයෙන් දැකීම අනත්නූදය අනාත්න වශයෙන් දැකීම සාමාන්‍ය ලෝකයේ අනිත්‍යවූදය අනිත්්‍යවීම පේනවද නැද්ද මේ ඇක්සිඩෙන්ටවා මකොඳ වාන ොඩුවෙලා හොඳ මිනිස්සු මැරිලා යනවා. විශාල ගෙවල් කොඩුවෙලා යන ස්වභාාවක විපත්වල ද මහා ගංවතුර ගඩලා සුනාමි වෙලා ඉළඟට නොවේක් නියගයන්වලට මූුණදීල මහාවැැව් පොලෝ ඉරිතල යනකං හිඳිලා යනවා. ඒ අනිත්්‍ය පේනවද නැද. එක විශිෂ්ඨඥානයක් වෝ නෑ එක දකිද සාමාන්‍යඇස්තිකට පෙනේ. විදර්ශනාවයිවෙං දර්ශනාමයෙන් අනිත්‍ය දැක්ම විශිෂ්ඨ ඥාණයකින් කළ යුත්තේය.ඇදවට මේ කියපු මේ හැම එකකම තින්න විශේෂපදයමකදද. විශිෂ්ට ඥානය. විශිෂ්ට වූ ඥානයේ, විශිෂ්ට ව ආබෝධය ලවාදන්න මොකෙන්ද. ආර්ය අස්්ඨාංගික මාර්ගයයි.ඇදට ආර්යෂ්ඨාංගික මාර්ගය තුල දකිින් අනිත්‍යමකදද. හේතුවකින්. අට ගන්න පලය හේතු නැතිවීමෙන් නැතිවී යනවා. එද අපට පේන සාමානලෝකී දුක මැද්දී මේ සක්වයා දුකම වැළඳ ගන්නවා. සෝකේනකොට සෝකේම වැලඳගන්නවා පරිදේවේ වැලපීමෙනකොට වැලපීම වැළඳගන්න සුම් හීමකට සුසුම් හිල්ලි වැලඳ ගන්නවා. සමතේත්තු දස්සන විිත් සෝකේනකොට සෝකී වැලඳගන්නේ සෝකී සිදුවන්නේ කෙසේද කියලා හොයෙනවා. මේ සෝකයේ ඇතිවෙන්නේ කෙසේද කියලා හොයෙනවා. එතකොට තේරෙනවා හේතුූන්ගින් හටගත්තු දෙයක් හේතුූ නැතිවීමෙන් නැතිවී යද්දී ඒ නොද්දකීමයි. ඒ නොපෙනීමයි. ඒ අවබෝධ නොවීමයි. එතකොට අනිත්‍ය වසෙන් දකින්නේ හේතුුවත් පලයත් හේතු නැතිවෙනකොට ප නැතිවෙනවා ඒ ධර්මතාවේ දැකීම අනිත්‍ය දැක ඒක විදර්ශනාව එබඳු අනත්‍යත් තුළ යදනිච්චන් අන්දුක්ක යමක් අනිත්‍යද එහි අපට පීඩාවක දුකා අසන්තෝෂයක් සෑහීමකට පත්වෙන්නට බැරි බවක් මේ සියල් අර අනිත්‍ය විසින් ස කරල දෙනවා. යන් දුක්කන් තදනත්තා යමක් දුකයිද එහි ආත්මයක් නැත එහි නොවෙනස් වුන පධාර්ථයක් නැත තමා වසගේ පවත්වාගත යුතු යමක් නැත විදර්ශනාව කැන්නේ එක. දසැන්නේ බටහිර ලෝකෙන හරිට වවිෙනස්ශ්‍රලලා දැමීම කතාවන්ගේල වයිකොල විදාසනා කියලා ගැනීමේ හැමතිස්සේ මේ ඇතිවී ඇතිවීමින් ඇැතිවීම ඇතිවීමෙන් නැතිීමින් යන මේක දයානිිකම් බලාගන ඉද මේක ඇතිව වී නැතියනොත එතකොට හිකමද සාමාන්‍ය මනුස්්‍යයක සමාධයක් වඩලා මෙම ඇතිවේ නැතිවී බලාගෙන ඉන්නවා එන්නකොට යාටක පාට සමාධය තුළ මය මනසිකාර සැඟවී යවා ඇකඩ හිතමකක්දේ කෙලිස් නැති වුණා කියලා ඒවගේ ලෝක සිද්ධ වෙනවා එක පුද්ගල දෝෂයක් නෙමේ ඒ ආයතනහි ක්‍රියාකාරති හැටි එතකොට ඒ ස්වභාවි හරියාකාර දකිඩ නම් ධර්මය පිළිසරණ කරගෙන ධර්මය පිහිට කරගෙන ධර්මය මයි භාගතුන් වහන්සේගේ ධර්මයමයි පිළිසරණ කරගෙන ඒක කරගඩ තියෙන්නේ. හ මකුත් කරගන්න බැරින යා අඩුගානය කෙරේෂිත පහදවාගන්නවත්තෝනි මේනම් මේ කතාවනම් සත්්‍යයකා මේකනම් බ මේ බොරුවක් නෑ පෙනෙන්න මේකනං ඇත යම කතීටයත් යමක් කරගෙන ඇද්ද කරගන්න ඇති මේකන රටාවන්ම තමයි යමෙ වර්තමානය කරගනීද එන ඒ කරගන්නත් මේකන රටාවෙන් තමයි යම කනාගතය කරගනීද ඒත් බේරටාවන් තමයි මෙයින් බැහැරටාවක් නැට්ටේ කියලා හිත පහදවගත් අත්මදිද. ඇති බුදුරජාණන් වහන්ේ දේශනා කරල තියෙනවා. ඉඳභික්කවේ බෙක්හු සම්මාධිට්ටිම් භාවේතිී සම්මාධිට්ටි වරෙන් හැටිතියෙනවා. සම්මාධිට්ටි සම්මා සංකප්, සම්මාවාචා සම්මාකම්බන්ත, සම්මාජීවය සම්මාවායාම සම්මාසති, සම්මා සමාදී වඩන හැටිතියුක ආර්්‍යස්ථාගික භාරගේ ඉඩ භික්කවේ බික්කු සම්මාදිිට්ටිින් භාවීති විවේක නිසිතන්. විවේකයේ ඇසුරු කොට. මොනද විවේකය කිවේ. කායවිවේක චිත්තය කායිවේක කිව තන්ියමයින්ද. ිත් විවේකව නීවරනැ එකෙක් නොවීන්ද විතර විවේක නිස්සිතන් විවේක ඇසුරු කර විරාග නිස්සිතන් නොවැලී නොවැලීම ඇසුරු කොට දැ මේ උක්කෝ දැම් විවේක නිස්සිතන් කියන්නේ කායජීවිත විවේක ආසය කිරීම කවිවේක චිත්තවිවේකේ විරාගනී ෂීතන් නොවැලීමෙන් වාසය කිරීම නොවැලීම ඇසුරු කොට නිරෝධනිසිතන් ඇල්මන තිවීම ඇසුරු කොට බොස්සංග පරිනාමින් නිවනට නැඹුරුහි ඔය කියන කරුණු ලබා දෙන්නේ දස කතාාවන්න වෙනත් කතාවකට කරන්න බෑ. එතුට විවේක නිශ්ෂිතව විරාගනිශ්සිිතව නිරෝධ නිසිටව ඔස්සග පරිනාමි නිවනටම යොමු වී. සම්මාදිිට්ටි වඩයිද. සම්මා සංකල්පේ වඩයිද. සම්මාවාචා වඩයිද. සම්මාකම්මන්තේ වඩයිද. සම්මාජීවේ වඩයිද. සම්මාවායාම වඩයිද සම්මා සතිය වඩයිද එයා සම්මා සමාදී වඩයිද විශිෂ්ඨ ඥානයකින් කරගතීතු දේවල් සතර කරගන්නවා ඒක කල්ල දෙන්නේ කවුද ේක වේක නිශ්‍රිත වූ විරාගනිශ්‍රිත වූ නිරෝධ නිශ්‍රිත වූ නිවනට යොමු වූ මාර්ගංග අටයි මාර්ගංගාට තුන්ද විශිෂ්්‍ර ඥානය උපදිනවා. එතරේ විශිෂ්ට ඥානෙන් අවබෝධ කළ යුතු පංචු පාදානස්කන්ධය අවබෝධ කරනවා. ප්‍රහණය කළේතු අවිද්‍යාවත් බෞතුරෂණාවත් ප්‍රහණී කරනවා. සාක්ෂාත් කළයුතු විද්‍යාවත් විමුක්තියත් ශාක්ෂාට කරන වැඩියතු සමතයත් විදර්ශනාවත් වඩන කොච්චර ලස්සනදය. ධර්ම දැ කියන්න මෙවෙට එෙක් ඇසු මේ භාග්‍යතුන් වහන්සගේ ධර්මය තුළ මටනම් මේක කිසිම අවුල්ලන් පේන්ඩ නෑ මේක පැහැදිල්ලි කතාවක් පැදිලිද නැද්ද තේරෙන කතාවක් තේරෙනවද නැද්ද තේරෙනවා ඒ වගේ අපට මේක තේරෙනවා මේ ගැඹරු වී කියලා. ගැඹුරු කියලා තේරෙනවාද නැද්ද අපට හිතන මට්ටමින් ලාමක ශිතකින් අල්ලන්ඩ බැරි බව තේරෙනවද නැද්ද. මේකට එන්නම් හොතට බුද්ධ දේශනාවල කියන ආකාරයට ඉන්ද්‍රී සංවරයක් වාචයේ වචනය සංවරයක්, සීලී සංවරයක් සිටේ තැම්පත්කමක් කලනමි තුරන්ගේ ඇසුරක් සද්ධර්මශ්‍රවණයක් දස කතාාවින් යුක්ත බවක් දස කතාව තීන තැනක සිටීමක්. මේ ආදී කරුණ රාසියක් මේට උපස් තම්භක වෙනවා කියලා මේක නෝන තියෙන කෙනකුට සාමාන්‍යත් තේරෙන කෙනකුට වැඩ වෙනවා. එතුට හා මම ගිහින් මම මේක කෝ මහරි කරගන්නවා. කෝමහරි කරගන්නවා කියලා ධර්මයක් උපදවන්න බෑ. කෝමහරි කරගන්නවකට ධර්මයක් උපද්දොගන්න බ අප්‍රමාධි අප්‍රවාදී වන්න අධදම මේක කරගන්න කල අදාදම කරගන්න කල දැන් කරගන්නත් බෑ. ඇ හේතුව ධර්මයකින්න්නන් ධර්මයක උපද්ද වන්නේ. හදිසයකින් හදිසි්‍යයක් උපද්දවයි. හදි්‍යයකින් ධර්මයක්ක උපද්ද වන්නේ. බුදුරජාන්වාසය අප්‍රමාදී වෙන්න කෙලා කිව්වා ඒ දේශනා කළේ උපමවත්දේශනා කළ හදිසිය ගැන මකද්දේ මහනෙමි යම් කිසි කෙනෙක් හිසහෝ වස්ත්‍රය හෝ ගිනිගත්තුොත් ඔහු කුමක් කල යුත්තේද කෙලැව. ඉතිකුවත් භාග්‍යතුන්ාසහු සියල්ල අන්සිියල්ල පසෙක දමා. තමා කරමින් සිටි සියල්ලු කටයුතු පසෙක දමා. ගිනිගත් හිසහෝ ගිනිත් වස්ත්‍රය හෝ නිවාදැමීමට වෑයන් කළ යුතුයි. බුදුරජාණන් වහසේ වදළ මහනින කරුණු දන්නා කෙනා. වස්ත්‍රයේ ගිනිගත් කල්ලි හිසගිත් කල්ල ගිත් හි ගිනිගත්තාවේ. ගි ගිනිගත්තාවේ මාවිසින් අවබෝධ නොකළ චතුරාර්ය සත්‍යබෝධ කරමී වැයම් කළ යුතුයි. එතකට බලන්නේකි අර්ථය ශාස්තෘන් වහන්සේ ඒ බඳු ආකාරයේ උත්තේජනයක්. ඒවගේ බලවත් උද්‍යෝගයක් බලවත් සක්තියක් බලවත් ජවයක්. උපද්ධවදදී ශ්‍රාවකයන් පින්වන්තනන් එකල හිටු එකල ජීවත්වූ සාාවකයන් පෙරසසරයේ රැස් කල්ල පුුණ්ණි බලින් යුතුනන් වහා ධර්මය උපදනොවද නැද්ද. ඒ ධර්මයෙන් තවධර්මයක් උපද්දනොවද නැද්ද. ඒ ධර්මෙන් තවදධර්මයක උදවර නැද. ධර්මයකින් ධර්මයක්ක පැද්දවට පස්සේ දම්මෝ හවී රක්කති. ධම්මචාරී. ධර්මී හැසිරන්නා ධර්මයෙන්ම රකි. එ නිසාපටද ධර්මීමය හැසිරෙන්න්න වාසනාව ලැබේවා. දම්සිහනත.